අද අපි මේ වගකීම යුතු කාන්තා සංවිධානයක් ලෙස මේ පාරට බැහැලා ඉන්නේ අපේ මේ අසංවේදී පාලකයන් දැනුවත් කිරීමටත් ඊට අමතරව අපේ මේ දහසක් දුක් විඳින කාන්තාවන් අවදි කර ගැනීමටත් මේ තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ මොකද අපේ දරුවෝ මන්ද පෝෂණයෙන් පෙළෙනවා හැමදාම ඉස්කෝලේ ගියාම ඉස්කෝලේ උදේට කලන්තේ දාලා වැටෙනවා ළමයින්ගෙන් තුනෙන් එකක් විතර ඉතින් ඒ කාලා එන්නේ නැහැ උදේට ඉතින් ඒකට වග කිව යුත්තේ මේ අහිංසක අම්මලාද අම්මලාට මේ කන්න දෙයක් අරන් දෙන්න විදිහක් නැතිකම නිසානේ ඒක වෙලා තියෙන්නේ ඉතින් ඊට අමතරව මේ මන්ද පෝෂණයෙන් පෙළෙන දරු පරපුරක් එක්ක අපේ අනාගතය කොහෙටද යන්නේ පෝෂණයක් නැති ළමයින්ගෙන් අපි කොහොමද ඉදිරි අනාගතේ සාර්ථක වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඊට අමතරව දැන් පාසලට යවා ගන්න විදිහක් නැතුව ඉන්නවා දරුවන්ව කෑම බීම වලට අමතරව අඳින්න ඇඳුමක් ගන්න විදිහක් නැහැ සපත්තු දෙකක් ගන්න විදිහක් නැහැ ඊට අමතරව විශේෂයෙන්ම ගම්බද පළාත්වල ගෑනු දරුවන් දැන් පාසල් යන එක ගොඩක් අඩු කරලා තියෙනවා මොකද සනීප ආරක්ෂක තුක්ක තුවායක් ගන්න බැරි කමටපත් වෙලා ඉන්නවා බොහෝ දරුවන්ව ඉතින් ඒ ඒ කාට මේ දරුවන් කරන්නේ ඉස්කෝලේ නොගිහින් ඉන්න එක ඉතින් අපේ අනාගත පරපුර එන්න බිල්ලටම දෙන එක තමයි කරන්නේ මේ පාලකයන් අධ්‍යාපනයේ කඩාකප්පල් කරන්න පුළුවන් හැම ආකාරයෙම කඩාකප්පල් කරනවා එහෙන් ඉස්කෝල වැහෙනවා එහෙන් දරුවන් ඇරලා තියෙන ඉස්කෝල වලටවත් යමන් ළමයිට යන්න බැරි කමක් වෙලා තියෙනවා එහෙන් කන්න දෙයක් නැති වෙලා ඉන්නවා ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් මැද්දේ අපි ඉන්නේ අපේම වරදින් තමයි මොකද අපි හරි පාලකයන් තෝරගත්තා නම් අපිට මේ ප්‍රශ්නේ එන්නේ නැහැ ඉතින් දැන්වත් අපි මේ අපේ දැන උගත් අපේ අහිංසක කාන්තාවන්ගෙන් ඉල්ලන්නේ දැන්වත් මැදිහත්